අපි බලන්න යන්නේ අදත් WordPress එකේ තවත් වීඩියෝ එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. මේ වීඩියෝ එකද අපි කතා කරන්න යන්නේ අපි කලින් වීඩියෝ එකදී මම කතා කරේ කොහොමද post එකක් හදන්නේ කියලා. අද අපි බලමු මොකද්ද page එකක් කියන්නේ සහ post එකක් සහ page එකක් අතර තියෙන වෙනස මොකද්ද කියලා. මේක ගැන කතා කරනකොට අපිට මාතෘකා කිහිපයක් follow කරන්න වෙනවා. ඒ මාතෘකා අතර ටිකක් වැදගත් steps කිහිපයක් මේ අතර තුර යනවා. ඒක හින්දා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනකොට ඔයාලා තමාට දැනට දැකලා නැති ඔප්ෂන්ස් වලට මම යන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් මම ඇත්තටම මගේ පළවෙනි වීඩියෝ එකේ UI එක ගැන කරපු වීඩියෝ එකේ මේ සම්පූර්ණ UI එක ඔයාලට පෙන්නනවා. ඒත් අද මේ වීඩියෝ එකට මම සමහර ඔප්ෂන් සෙටින්ග්ස් වල ඔප්ෂන්ස් වලට යනවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි අපි බලමු කොහොමද page එක හදාගන්නේ කියලා. ඊට කලින් page එක සහ post එකක් අතර තියෙන වෙනස මොකක්ද බලමු. post එකක් සාමාන්‍යයෙන් අපි blog post එකක් වගේ දැම්මොත් සාමාන්‍යයෙන් අපි කියන්නේ blog post කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට post එකක් අපි සාමාන්‍යයෙන් FB එකේ post එකක් දැම්මත් FB එකේ page එකක් create කරාට create කරනවා කියන එකයි post එකක් දානවා කියන එකයි දෙකක්. ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ ජීවිතේ වෙන දෙයක් page එකකින් page එකක් හදලා දාන්නේ නැහැනේ. ඔයා සාමාන්‍යයෙන් blogging කරනවා කියලා post එකක් තමයි සාමාන්‍යයෙන් post එකක් සහ page එකක් කියවම ඔයාට page හදන්න පුළුවන්, ඔයාගේ home page එකක් හදන්න පුළුවන්, contact page එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ terms of conditions, එතකොට agreements වගේ තියෙන දේවල් එහෙපා තියෙන page එකක් හදන්න පුළුවන්. අන්න එහෙම page එකක් තමයි එහෙමෙන් තමයි page එකක් හදන්නේ. ඉතින් post එකකින් වෙන්නේ ඔයාගේ දිනදා ජීවිතයේ වෙන දේවල් හරි ඔයා කරන blog එකේ post හදන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. කියන්නේ news වගේ දේවල් post එකක් තමයි හදන්නේ. එතකොට post හා page එකක් තමයි මේව ක්‍රියාත්මක කරන විදිහ කිහිපයක් තියෙනවා. මේව ඇත්තටම WordPress එක ඇතුලේදී කතා කරොත් එහෙම WordPress එක ඇතුලේ තියෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක හින්දා මතක තියාගන්න ඕනේ දෙයක් තමයි ඔයා ගොඩක් වෙලාවට page සාමාන්‍යයෙන් website එකකට දෙන්න පුළුවන් හතරක් පහක් විතර වගේ නේද post තමයි ඔය දිගටම දිගට දාන්නේ. එතකොට post සහ pages අතර වෙනසක් ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අපි බලමු ඔය කොහොමද page එකක් හදන්නේ කියලා. ඔයාලට ඉදිරියට කරගෙන යනකොට තේරෙයි මොකද්ද page එක සහ post එක අතර තියෙන වෙනස කියලා. page එකක් හදන්න මේ විතර dashboard එකේ ඔයාලගේ අයිනේ කොනේ පෙන්නවා pages කියලා. ඒකේ තියෙනවා all pages සහ add new pages කියලා. මේකත් අර post එකේ වගේ all post add new කියලා. ඉතින් මේ add new post සහ all new sorry all posts සහ add new කියලා බෙදෙනවා. ඉතින් ඔයාලට වෙනවා මේ post එකේ categories tags කියලා දෙකක් තිබ්බට මේ page වලට categories වත් tags වත් නැහැ. කියන්නේ page categorize කරන්න බෑ. page වල tag හදන්න බෑ. ඉතින් අපි බලමු කොහොමද අද page හදන්නේ කියලා. ඉතින් ඔයාලට මේ all pages වලට ගිහුවම ඔයාගේ දැනට තියෙන pages ඔක්කොම බලා ගන්න පුළුවන්. මංගව sample page එකක් තියෙනවා, privacy policy page එකක් තියෙනවා, privacy policy page දෙකක් තියෙනවා. ඉතින් මේ මේ page මම default එකක් හදපු page දෙකක්. මේක sample page එකක් තියෙනවා. ඔයාලට ඒක view කරන්න පුළුවන්. මෙන්න මේක click කළා. මේ click කරපම ඔයාලගේ page එක view කරන්න පුළුවන්. මේ තමයි Facebook එකේ මම sorry WordPress වල page එක. ඉතින් මේක වෙනසක් ලොකු වෙනසක් පේන්නේ නැහැ ඔයාලට දැනට. අපි බලමු කොහොමද page එක හදන්නේ කියලා. ඒක ලේසියි. මෙතන add new button එක click කරලා ආපුවම ඔයාට අර posts හදන්න පාවිච්චි කරපු editor එකම මෙතන බලා ගන්න පුළුවන්. මේකේ පොඩි තව කීපයක් වෙනස් මේ side bar එකේ. මේ publish options මේ ඔක්කොම මේවා ඇත්තම මේ මතක තියාගන්න මට ඒක කලින් video එකෙන් බැරුණා. ඔයාට මේ මේවා මේවා ඔයා කැමති නැති يعني මේවා ඔයා වෙනස් කරගන්න උවමනාවක් ඕනේ නම් මේවා විදිහට drag and drop කරලා ඔයාලට කැමති විදිහට මේවා place කරගන්න පුළුවන්. මට මේක කියන්න මතුණා මේ drag and drop feature එක මෙතන තරන්නේ ඔය dashboard එකේ පවා තියෙනවා. මම මේක වෙනම මේකකින් open කරලා පෙන්නන්න. ඩෑෂ්බෝඩ් එකේ ඔයාලට පේනවා මේ මේ post මේ පෙන්නේ මේ ඔයාලට drag and drop කරලා මේව වෙනස් කරගන්න පුළුවන්. ඕනි තැනකට දාගන්න පුළුවන්. ඉතින් ඒක ඔයා මතක තියාගන්න ඕනේ දෙයක්. ඔයාගේ drag and drop option එක තියෙනවා කියලා. ඊට පස්සේ අපි අද බලමු කොහොමද page එක හදන්නේ කියලා. මේක ඔයාලා මේ බැලුවොත් අයින සයිඩ් සයිඩ් බාර් එකේ පේනවා ඔයාලට මේ parent කියලා කොටසක් තියෙනවා page attributes එකට. මේක ඇවිල්ලා parenting මම ඔයාලට කියලා දෙන්නම්. මම post parenting කියලා දුන්නා. ඒකට සමානයි ගොඩක්. sorry categorize parenting කියලා දුන්නා. මේ page parenting එකත් එන්නේ මේ වගේ දෙයක්. මම ඒක කියන්නම් කොහොමද පාවිච්චි කරන්නේ කියලා. default template මේ templates මෙන්න මේක ගොඩක් වැදගත් දෙයක්. ඔයා install කරන theme එකේ page වලට අදාළව templates දෙනවා page එකට. දැන් මම මෙහෙම click කරොත් එනවා default template two sidebar left two sidebar right two sidebar right and left
full width template, landing page, sidebar, left template, sidebar, right template, no and nav title. Okay, won and nav title again me නැව එක ටයිටල් එක විතරයි තියෙන්නේ පේජ් එකේ අනිත් වෙන මොකුත් නැහැ කියන එක. ඒක මේ මේ තීම් එක ඉන්ස්ටෝල් කරලා තියෙන තීම් එක අනුව හම්බෙන්නේ මේ මේ කොටස වෙනස් වෙන්නේ. සමහර තීම් වලට මේ ඔප්ෂන් එක නැහැ. සමහර ඔප්ෂන් වල මෙච්චර සමහර තීම් වල මෙච්චර ඔප්ෂන් ගොඩ නැහැ. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම ඇපියරන්ස් වල තීම්ස් වල ගියොත් ඔයාලට පේනදී මම දැන් ඇක්ටිවේට් කරලා තියෙන මොඩියුල්ස් තීම් එක මේ මතක ඇති කලින් වීඩියෝ එක අපි මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්තා. මම දැන් ඇක්ටිවේට් කරොත් 2017 තීම් එක හරි 2017 තීම් එක ඇඩ් වෙලා පේනදී තීම් එක වෙනස් වෙලා තියෙනවා. මම දැන් ගියොත් ආයි page and new page එකට ඕවලන බලා ගන්න පුළුවන් දෙයක් තමයි මේ අයිනි සයිට් එකේ තිබ්බ page template button එක නැහැ කියන එක. parenting තියෙනවා, order නම් එකක් තියෙනවා. order නම් එකක් තියෙනවා. එච්චරයි. එතකොට මේ කොයිද ඒක? මේ මම මේ දැන් activate කරලා තියෙන theme එකට මේ template features එක නැහැ. ඒ කියන්නේ templates නැහැ page. ඔය හදන හැම page එකක්ම එක වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක ඔයාලා මතක තියාගන්න ඕන දෙයක්. ඔයාලගේ theme එකට අනුව තමයි මෙතන තියෙන template feature එක add වෙන්නේ. සමහර වෙලාවට ගොඩක් ලොකු advanced theme එකක් නම් use කරන්නේ මෙතන ගොඩක් features එන්න ඉඩ තියෙනවා. ඉතින් මේ featured images එක ගොඩක් වෙලාවට page වල use කරන අඩුයි. එතකොටත් මෙතන poster වල දැම්ම වගේ featured image එකක් දාන්න පුළුවන්. ඉතින් කලින් වීඩියෝ එකේ වගේම මම අද දැන් කරන්න යන page එක මම මෙතන කරන page එකක් home කියලා. ඊට පස්සේ මම අර ඉදා වගේ ඊයේ වගේ කලින් වීඩියෝ එකේ වගේ මෙතන මොන හරි ටිකක් type කරන්න type කරලා ඔන්න board කරන්න පුළුවන්. මේ page එක සාමාන්‍යයෙන් වෙන්නේ සාමාන්‍යයෙන් post එකක් වගේම තමයි ඔය board කරන්න පුළුවන්. underline කරන්න පුළුවන්. italic කරන්න පුළුවන්. මම මේක කලින් video එකේ කිව්වා. බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න video එක. ඊට පස්සේ ඔයාලට මේක publish කරන්න පුළුවන්. publish option උත් කලින් කිව්වා වගේ ඔයාලට දැන් මෙතන preview changes කිව්වොත් ඔයාලට change එක බලා ගන්න පුළුවන් preview එක. මෙතන වෙන ඕහො මෙතන මෙන්න හෝම් කියලා ඊට පස්සේ edit කරන option එක තියෙනවා මෙතන. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් page ඇත්තටම post වල ගොඩක් සමානයි. ඒනොට page post අතින් වෙනස් වෙන දේ තමයි page page වෙන අඩුයි ගොඩක් වෙලාවට අපි කියන්නේ post එකක් විතර page page ගන්න දෑනේ. අපි දැන් බලමු page වලින් ඔයාලට තවත් මොනවද කරන්න පුළුවන් කියලා. ඔයාලට මතක ඇති මම VP කියලා මෙහෙම type කරලා enter කරොත් ඔයාලට පේනදී මම WordPress එකේ website එකට WordPress එකේ URL එක ගහලා enter කරපුවම ඔයාලට පේනදී මාව එන්නේ මේ පළවෙනි blog post එකට. ඇත්තටම මේ ඇවිල්ලා blog post list එකක් තමයි මට මේ මෙතන පෙන්නන්නේ. ඒනකොට මට උනේ නම් මම මෙම URL එක ගහලා enter කරපුවම මේ blog post ගොඩකට නැතුව මගේම custom page එකට එන්න හදන්න ඕනේ නම් ඒක කොහොමද අපි හදන්නේ කියලාද බලමු. ඒ කියන්නේ WordPress මේ website එකේ URL එක ගහලා ආපුවම ඔයාලට පෙන්නන්නේ ඔයාගේ website එකේ දෙන post set එක නෙවෙයි. ඊට අමතරව ඒ නෙවෙයි ඔයාගේ home page එකක් ඔයා හදලා දිනවා. ඒ page එක තමයි ඔයාලට පෙන්නන්න ඕනේ. ඉතින් ඒක හදන්න දැන් මම ඔයාලට මතක ඇති මම home කියලා page එකක් හැදුවා. අපි all pages වලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මම හදපු home page එක මෙතන. ඉතින් මේක ඇඩ් කරගන්නේ කොහොමද කියලා බලමු. මේ කරන්න විදි දෙකක් තියෙනවා. දන්න විදි දෙකක් තියෙනවා මම. එකක් තමයි කස්ටමයිසර් එකකින් පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි සෙටින්ග්ස් වලින් පුළුවන්. අපි දෙකේම කරලා බලමු. කස්ටමයිසර් එකකින් කරනවා නම් කස්ටමයිසර් ගිහපුවම කස්ටමයිසර් එක ලෝඩ් වෙන ටිකක් වෙලා යනවා. මොකද ඒක අර කොහොමද දේවල් ලෝඩ් කරගන්න ඕනේ ඉන්න. කස්ටමයිසර් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා home page settings කියලා මෙතන ගැලලා තියෙනවා. මේක හැම එකකටම දිනන theme එකට දාලා වෙන්නේ නැහැ. home page settings වලට අනුව බලා ගන්න පුළුවන් ඔයාලට your home page displays කියලා තියෙනවා. මෙතන තියෙනවා මගේ වැල්ලා your last post කියලා. ඔයාලට මතක ඇති මම කලින් video එකේ මේක තමයි මම අන්තිමට හදපු post එක. ඒක තමයි මම ඉස්සලාම website එකට ගිහපුවම මගේ users ලට පේන්නේ. ඉතින් මම ඒක නෙමෙයි නා මම දැන් හදපු page එක. මේ page එක නම් මට බලන්න ඕනි. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ URL එක ආය visit කරොත් ඔයාලට පේනවා මේ post එක තමයි පෙන්වන්නේ. උනට මට පෙන්වන්න ඕනි මෙන්න මේ page එක තමයි ඉස්සලාම users ලට මේ posts නෙවෙයි.
හරි අපි කරන්නේ ස්ටැටික් පේජ් කියලා ක්ලික් කරපුවම ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන පේජ් ඔප්ෂන්ස් ඉල්ලන ඩ්‍රොප් ඩවුන් මෙනු දෙකක් එනවා. මෙතනින් අපිට පුළුවන් අපේ දැනට තියෙන ටෙම්ප්ලේට්ස් පේජ් සිලෙක්ට් කරන්න. ඔයාලට මතක ඇති මම කලින් මගේ ලිස්ට් එකේ පෝස්ට් පේජ් හතරක් තිබ්බා. ඒ දෙකක් ඩ්‍රාෆ්ට් දෙකක් තමයි පබ්ලිෂ් කරලා තියෙන්නේ. හෝම් එකයි සම්පල් පේජ් එකයි. ඒවල බලන්න පුළුවන් හෝම් එක සහ සම්පල් පේජ් එක මෙහෙම තියෙනවා. ඉතින් හෝම් පේජ් එක ඔයාලට දාන්න මම කරන්නේ මේ ඩ්‍රොප් ඩවුන් මෙනු එක සිලෙක්ට් කරලා හෝම් පේජ් එකට ක්ලික් කරන එක. ඔයාලට බලන්න පුළුවන් මේ ලයිව් මෙතන ප්‍රිවියු එකේ මේක වෙනස් වෙච්ච හැටි. ඉතින් ලයිව් ප්‍රිවියු මෙතන වෙනස් වෙච්ච හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද මේක ඊට පස්සේ කරන්න ඕනේ. තමයි ඔයා මෙතන දෙනවා පබ්ලිෂ් කියලා බටන් එක එක බටන් ඕනේ. ඊට පස්සේ මෙහෙම රැම් ස්ටුඩියෝස් සෝරි ලෝකල් හොස්ට් VP වෙබ්සයිට් එකට ගිහිල්ලා නැත්නම් ඔයාගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා දැන් ඔයා එන්ටර් කරොත් ඔයාට පෙන්වන්න ඔයාගේ පළවෙනි බ්ලොග් පෝස්ට් එක නෙවෙයි අර ඔයා කලින් හදපු පේජ් එක. මේක හදාගන්න ඩයිනමික් ක්‍රම දිනවා. ඉතින් මේක සමහර වෙබ් ටෙම්ප්ලේට්ස් තියෙනවා ඔයාට ලස්සනට හදන්න දෙන ලස්සන ලස්සන ලස්සනට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා ලස්සන ස්ලයිඩ්ස් හොදලා දාන්න දෙන. ඉතින් මේ තීම් එකේ ඇත්තට ලොකු ෆීචර්ස් ගොඩක් නැහැ. එනවට මේ තීම් එකේ තියෙනවා අපුරු දෙයක්. ඔයා මේ විදිහට සිලෙක්ට් හෝම් පේජ් එකට මේක සිලෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලෝ ආයේ මම 2017 තීම් එක මම යූස් කරන්නේ. මේ තීම් එක ගිහිල්ලා ඔයා ආයේ ඕල් පේජස් ගියොත් හෝම් පේජ් එක එඩිට් කරලා ගියොත් ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන්. මේක තමයි මම පාවිච්චි කරපු හෝම් පේජ් එක. ඉතින් මේ පේජ් එක දැන් හෝම් පේජ් එක ඔයගලන්ට මේක වෙනස් කරගන්න පුළුවන් ඔයාලට කැමති විදිහට. දැන් මම මෙතන මොකක් හරි වෙනස් කරොත් මම මෙතන තව පැරග්‍රාෆ් එකක් ඇඩ් කරන්නම් මෙන්න මෙතන. මම අප්ඩේට් මෙතන අප්ඩේට් එක දුන්නාම ඔටෝමැටික් අප්ඩේට් වෙනවා වගේ පෝස්ට් පේජස් වගේ දේවල්. ඔයාලා බලන්න පුළුවන් මෙතන තව ඇඩ්ලා තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේ හෝම් පේජ් එක අමතරව තව පේජ් හදලා ඒව මෙනු එකට ඇඩ් කරන්න කියලා. අද ඔව් මෙනු එක ගැනත් කියලා දෙනවා. ඉතින් පේජ් වලට අමතරව තවත් පාවිච්චි කරන්න පුළුවන් දේ තමයි මේ මෙනු. මෙනු එක හදාගන්න කොහොමද කියලා දැන් බලමු. අද pages, supports, categories වගේ පාවිච්චි කරා. මේ menu එකක් හදා ගන්න ඕන නම් ඔයා යන්න ඕනි appearance එකට තියෙනවා menus කියලා. මේ menu එකට ගියන් පස්සේ ඔයාලට වෙන්න මේ වගේ page එකක් වෙන්නයි. මේකේ ඔයාලට menu එකට නමක් දෙන්න පුළුවන්. මම main කියලා දෙන්න. ඊටසේ create menu කියලා දෙන්න. දුන්නාට පස්සේ මෙතන option දෙකක් පෙන්නනවා menu structure එක ගැන. ඔයාලට මෙතන menu settings වල auto add pages, display locations දෙකක් තියෙනවා. ඔටෝමැටිකලි ඇඩ් නිව් ටොප් ලෙවල් පේජස් විද මෙනු. මේ කියන්නේ ඔයාලුදේ මොකක් හරි පේජ් එකක් ඇඩ් කරොත් ඇඩ් කරපු පේජ් එක ඔටෝමැටිකලි මෙතන මෙනු එකට ඇඩ් කරන්න කියලා තමයි මේ කියන්නේ. මේ ඔප්ෂන් එක ගොඩක් වෙලාවට මන්නම් දන්නේ මොකටද යූස් වෙන්නේ කියලා. මංග හදලා දෙන WordPress වෙබ්සයිට් තුනෙන් එකකටවත් මම මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා නැහැ. ඉතින් මේ ඔප්ෂන් එක ඉතින් වැදගත් කියලා හිතන් කට්ටට ටර්න් ඔන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඩිස්ප්ලේ ලොකේෂන් එක මෙතන තියෙනවා. මේකත් තීම් එකට අදාළයි. සමහර තීම් වල තියෙනවා ටොප් නැවිගේෂන්, මේන් නැවිගේෂන්, ෆුටර් නැවිගේෂන්, සයිඩ් බාර් නැවිගේෂන් වගේ මේ ගොඩක් නැවිගේෂන් සිස්ටම් තියෙනවා. ඉතින් මේ ටොප් මෙනු නැවිගේෂන් එකක් කියන්නේ වෙබ්සයිට් එකේ මේ දින මේක WordPress එකේ කෑල්ලක්. මේ උඩ තියෙන කළුපාට කෑල්ල ඇවිල්ලා WordPress එකේ කෑල්ලක්. මේක තීම් එකට අදාළ නැහැ. මේකෙන් කියන්නේ මම WordPress එකේ බෑක් එන්ඩ් එකට දැන් ලොග් වෙලා ඉන්නේ ඇඩ්මින් විදියට කියලා. ඒක තමයි මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් උඩට පුළුවන් page එක edit කරන්න, add කරන්න, customization කරන්න, මෙතන dashboard එකට යන්න පුළුවන්. WordPress එකේ ගැන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන menu එකක් අපිට add කරගන්න පුළුවන්. මෙන්න මේ top එකේ menu එක. ඊට පස්සේ මෙතන දෙනවා social menu කියලා. ගොඩක් වෙලාවට social menu එක එන්නේ top menu එකට උඩින් නැත්තම් පල්ලෙම මෙන්න මේ powered by WordPress කියලා තියෙන මෙන්න මේ කැලේ. අපි බලමු top menu එක දාලා ටොප් මෙනු එකට දාලා සේව් මෙනු දෙන්න තියෙනවා. ඔය එක දුන්නට පස්සේ ඔයගලන්ට මෙතන තියෙනවා මැනේජ් ලොකේෂන්ස් කියලා එකක්. මෙතන ඔයාලට මැනේජ් කරගන්න පුළුවන් වාගේ ලොකේෂන්ස් වගේ දේවල්. ඔයාලට ඕන වෙලාවගේ සෝෂල් ලින්ක්ස් මෙනු එකත් මේන් මෙනු එකට දාලා සේව් කරන්න පුළුවන්. ඔයාලට ඒ දෙකම ඕනි එක මෙනු එකේ නේද. ඔයාලට නැත්නම් අලුත් මෙනු එකක් මෙතන හදන්න පුළුවන්. යූස් නිව් මෙනු කියලා ක්ලික් කරලා මෙතන අලුත් මෙනු එකක් හදන්න පුළුවන් සෝෂල් ලින්ක්ස් වලට විතරක්. ඉතින් අපි බලමු කොහොමද මෙනු එකට ඇඩ් කරන්න කියලා. මෙතන
පනක මෙතනවාට පේනවති අයින තිරවා හතරක් මේ පෝස් පේජස් පෝස්ට කස්ටම් ලිංක්සා කරග කැඩගරිස් කියලා. ඉතින් අපි පුළුවන් මේ ඕනික් දා කර පුළුව කස්ටම් ලිින් එකක් දාන් කැඩගර එක කැටගරිස් දාන්න පුළුවන් එට පස්සේ වුන පේජස් තියන පේජස් දාන්න පුළුව නැත්තම් පෝස් පවල්දාන්න පෝස් තියන පෝස් දාන්න පුළුව. ඉතින් කොහොඳවා මෙහම එකක් දාන්න ඉතින් එ ගොඩක් සරලයි කරන්න දෙන්නේ පේජස් පෑන් කරලා ඕටෝනි හෝම් පේජ් ගන මේක සරහන් ටික් එකදා ඇඩ් මෙනු දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙනු අයිටම් එකක් පේජ් එකට ඇඩ් වෙනවා. මේක සේව් කරලා ඔයාලට රිෆ්‍රෙෂ් කරලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අයුඩ මේ හෝම් කියලා ලින්ක් එකක් ඇවිල්ලා. මේක කලින් තිබ්බේ නැහැ මෙතන. දැන් හෝම් කියලා ලින්ක් එකක් ඉතින් අපි තව එකක් ඇඩ් කරලා බලමු තමනවද පෙන්වන්න කියලා. සාම්පල් පේජ් එක අපි ඇඩ් කරලා බලමු. ඔයාලට පෙන්වනවා සාම්පල් පේජ් එක මෙතන ඇඩ්දලා. ඉතින් මේ තීම් එකේ කලර්ස් වෙනස් කළා වඩ බලමු මේක කලර්ස් වෙනස් වෙන විදිහ හදාගන්න. ඒක ඇත්තටම තීම් එකේ සෙටින්ග්ස් වලට බාරයි. ඔයාලට කස්ටම් හදනවා CSS සෙටින්ග්ස් වෙනස් කරන්න ඕනේ. ඒක කෝඩ් එඩිටර් එකක් වෙනම දිනවා. ටූල්ස් එනදේ import export export sorry no forms නෙමෙයි මේක මෙදින එඩිටර් එඩිටර් එක ඇඩදේ ඔයාලා පුළුවන් එඩිට් කරගන්න කෝඩ් පාවිච්චි කරනවා කෝඩ් දානවා. ඉතින් home page අපි බලමු දැන් කොහොමද category එකක් ඇඩ් කරන්නේ කියලා. හරිම ලේසි post එකක් ඇඩ් කරන්න පුළුවන් category set කරන්න පුළුවන් custom link එකක් ඇඩ් කරන්න මෙහෙමයි. ඉස්සලාම link එක නම දෙනවා. හරි මට ඕනි Google එකට යන්න link එකක් දෙන්න. ඊට පස්සේ කරන්නේ https google.com කියලා මම දීලා ඇඩ් මෙනු දෙනවා. දුන්නාට පස්සේ ඔයාලට පේනවා කස්ටම් ලින්ක් එක මේ විදිහට ඇඩ් වෙනවා. මම මෙතන දුන්න නම තමයි මගේ මෙනු එකේ අයිටම් නම විදිහට පෙන්වන්නේ. ඉතින් ඔයාලට මේක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් මෙහෙම ක්ලික් කරලා. එතකොට තවත් ඔප්ෂන්ස් පෙන්වනවා මේ navigation label එක. ඒ කියන්නේ මේක පෙන්වන්නේ මේ simple home කියලා. අන්න ඒ වගේ ඒ පෙන්වන නම මෙතන දැන් Google එකම simple නම් ගහලා තිනවා. ඔයාලට Google කියලා capital එකෙන් ගහන්න ඕන. ගහන්න පුළුවන්. ඊට පස්සේ මේ move up under play simple pages or pages මේ බලන්න පේනදී වලට මේක ක්ලික් කරපුවම මේ simple page එක යටතේ sub item එක ඉදිරියට තමයි මේක යන්නේ. මේක මෙහෙම කරන්න පුළුවන් drag and drop system එක තියෙනවා මම ඒක පැහැදිලි කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට remove කරන්න පුළුවන් ඔයාලට අවු නැති menu item එක ගන්න. මේක save දීලා අපි refresh කරොත් මම බලන්න පුළුවන් Google කියලා link එකක් තියෙනවා. ක්ලික් කරපුවම අපි Google එකට යනවා. ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද menu items rearrange කරගන්නේ කියලා. මම මෙහෙම categories keep එක උදට් කරන්නම්. menu එකට. අපි දැන් බලමු කොහොමද sub menus හදන්නේ කියලා. ඒක ගොඩක් ලේසි. මට දැන් ඕනි sample page එක අයින් කරගන්න. දිනම් කරන්න ඕනි span කරා. මෙතන remove button එක ගිහුවම simple page sample page එක අයින් වෙලා යනවා. මට ඕනි category uncategorize කියන එක home කියන එක යටතට අන්කටගරස් කියන එක අයින් කරන්න. ඉතින් ඒක කරන්න මේක එක්ස්පෑන්ඩ් කරා. මෙතන ටෙක්ස්චර් එක්ස්පෑන්ඩ් ක්ලැප්ස් කරා. රිමූව් දුන්නා. අයින් වෙනවා. සරලයි. හරි අපි දැන් බලමු කොහොමද කැටගරි සෙටතේ page එක හදන්නේ කියලා. ඔයාලා මතකයි කස්ටම් ලින්ක්ස් කියලා තිබ්බා. මෙතන ඔයාලට දෙන්න පුළුවන්. මෙතන තියෙන categories ඔයාලට බලලා පේනවා. මෙතන ඔයාලට මේ link එකක් දෙන්න නැතුව මෙතනට on hold එකක් දීලා hashtag එක කියන්නේ on hold එකෙන් මොකුත් value එකක් නැහැ කියන එක. ඊළඟට මම දෙනවා categories කියලා තියලා ඇඩ් කරපුවාම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් categories page එක දැන් ඇඩ් වෙනවා. ඊට පස්සේ දැන් මට ඕනේ මේක මෙතන නෙවෙයි නะ මෙහෙම drag and drop අදගෙන ගිහිල්ලා මට දාන්න පුළුවන් මට ඕනේ දැන් මම මේක කරලා පෙන්නනවා. දැන් ඕගොල්ලන්ට පේනද categories තියෙන තුන්වෙනි තැන refresh කරලා පාන්ටේනදී Google Home categories කියන එක තුන්වෙනි තැන දෙනවා home news තියෙනවා. මට ඕනේ මේක දෙවෙනි තැනට දාන්න නම් මේ විදිහට අදගෙන ගිහිල්ලා මෙහෙම පොඩ්ඩක් හින්ඩ කරලා දාන්න පුළුවන්. දාලා මේක මෙතන උඩින් සේව් කරනවා. එනදි Google මෙහෙට ඇවිල්ලා categories මෙහෙට වුණා. අපි දැන් බලමු කොහොමද sub menu එකක් හදන්නේ කියලා. මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. මේ විදිහට expand කරලා මෙතන වලට පුළුවන් under categories දෙන්න. එතකොට මේක categories වලට යටතේ යනවා. එහෙම නැත්නම් මේක drag කරලා slide එක side එකට මෙහෙම ඇදලා මෙහෙම දාන්න පුළුවන්.
එතකොට මේ ඔක්කොම සබ් කැටගරිස් තමයි වෙන්නේ. මේක සේව් දීලා රිෆ්‍රෙෂ් කරපුවාම ඔයාලට වෙන මෙතන මේ තියෙන දෙක නැති වෙලා ගිහිල්ලා. දැන් මම මෙතන මෙම හව කරපුවාම මට මෙම පෙන්නනවා සයිඩ් මෙනු ඩ්‍රොප් ඩවුන් මෙනු එකක් මට අවශ්‍ය කරන දේවල් ගන්න. ඉතින් මෙහෙම තමයි සයිඩ් මෙනු එකක් හදාගන්නේ. සෝරි, ඩ්‍රොප් ඩවුන් මෙනු එකක් හදාගන්නේ වල. ඉතින් අ ඩ්‍රොප් ඩවුන් මෙනු එකට අමතරව මේ මෙනු ෆීචර්ස් එක ඇත්තටම ගොඩක් බරපතල විදිහට යන්නේ තීම් එකත් එක්ක. සමහර තීම්ස් දෙනවා මේ මෙනු එක ගොඩක් කස්ටමයිස් කරගන්න ඔප්ෂන්ස්. ඉතින් මේ මේ තීම් එක ඇත්තට ලොකු ගොඩක් ඔප්ෂන්ස් නැහැ. මෙනු එකට සම්බන්ධව ආය කියන්න ඔයාලට දෙයක් නැහැ. ඉතින් ඔබ තමයි මෙනු සිස්ටම් එක. ඔයාලට ඕන තරම් මෙනු ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට තියෙන මෙනු ගොඩක් තියෙනවා නම් ඔයාලට ඕන ලාවක මම තව මෙනු එකක් තෝරි. මම මෙතන තව මෙනු එකක් හදන්නවා කියන්නකො. මෙතන මම ඊට පස්සේ තව මේම page එකක් simple page එකක් ඇඩ් කරගන්න. මේක සෝෂල් නැවිගේෂන් කරන්න. දැන් සේව් කරොත් ඔයාලට පේන ඇති මෙතන අලුතින් ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා මෙනු සිලෙක්ට් කරන්න. මෙතන ඩ්‍රොප් ඩවුන් මෙනු එකේ මට දැන් මේන් ටොප් මෙනු එකයි නොට් මේන් මේ සෝෂල් මෙනු එකයි දෙකම මට සිලෙක්ට් කරන්න පුළුවන්. එකපාරට ඇක්ටිවේට් කරන්න පුළුවන් එක තීම් එකක් එක මෙනු එක ටයිප් එකක් විතරයි. ඒත් මේක සෝෂල් එක නම් ඒක දැන් සෝෂල් මම මේක රිවර්ස් කරලා ඔයගොල්ලන් බලන්න පුළුවන් කිසිම වෙනසක් නැතුව මගේ මේන් මෙනු එක තියෙනවා. ඊළඟට මගේ සෝෂල් ඔයගොල්ලන් බලන්න පුළුවන් සෝෂල් මෙනු එක පෙන්වන්නේ යට ඔයගොල්ලන්ට පෙන්වනවා මෙතන සෝෂල් මෙනු එකේ අයිටම් එකක් මෙතන පෙන්වනවා. මම ඔයාලට කලින් පෙන්නදී මේ මේ WordPress product powered by WordPress එක මේ ආයේ තිබ්බේ. දැන් පෙන්වනවා මෙතන link එකක්. මම තව sample page එකක් දෙකක් add කරලා පෙන්වන්නම්. ඔන්න බලන්න පුළුවන් මෙතන අයිනේ මෙනු එක පෙන්වනවා. ඒත් මගේ උඩ මෙනු එකට කිසිම බලපෑමක් නැහැ. ඔයා කරන්නේ මේකත් top menu විදිහටම select කරොත් මේ මෙනු එක select කළා තියෙද්දි මේ මෙනු එක select කරොත් මේ මෙනු එකේ තියෙන features ඔක්කොම අයින් වෙලා යනවා. ඒ කියන්නේ එකපාරට එක category එකකට අදාළ එක type එකකට අදාළ මෙනු එකයි iterate කරලා දාන්න පුළුවන්. මම ආයෙ මෙනු එකට අනිත් main menu එක edit කරනවා නම් main menu එක මෙතන drop down මේක select කළා. මෙතන select button එක ඉබුවම ඔයගොල්ලන්ගේ ආයෙ main menu එකට අරගෙන යනවා. මෙතන save කරන්න පුළුවන් alt options. refresh විතර පෙන්නනවා වාගේ ඔක්කොම එඩිටර්ස් එඩිට් කරපු ෆීචර්ස්. ඊළඟ වීඩියෝ එකේදී මම ඕගලන්ට ගොඩක් ගැඹුරෙන් කියලා දෙනවා මීඩියා ලයිබ්‍රරි ගැන. ඒක ලොකු දෙයක් තියෙනවා ඔයාලට මේ ගැන ඉගෙන ගන්න. මේකේ බල්ක් ඇක්ෂන් කියන්නේ මොනවද, ඊට පස්සේ මෙන්සනි දිවල් කරන්න පුළුවන් දේවල් මොනවද වගේ දේවල් මම කියලා දෙනවා. මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් මම ඔයාලට තව පොඩි දේවල් ටිකක් කියලා දෙන්නම්. ඔයා මට කියන්න අමතකුණා ඕල් පෝස්ට් page එකට අදී ගියොත් අපි ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දැන් කරපු ඔක්කොම posts පෙන්වනවා මෙතන. මෙතන ඔයාලට දැකපු දේ තමයි මේ date එක යනුව බලන්න හැඩ ගන්න පුළුවන් categories අනුව categories කරන්න පුළුවන්. ඒ වගේම මෙතන search option එකක් තියෙනවා. ඔයාට post search කරන්න. ඔයාගේ post 1000ක් විතර තියෙනවා නම් ඔයාට විශේෂයෙන්ම post එකක් හොයාගන්න ඕනේ නම් ඔයාලට මෙතන post එකේ නම ගාලා search කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මෙතන ඕන නම් categories යටතේ ගිහිල්ලා categories අදාළව select කරලා filter දරනවා. එතන automatic filters එනවා. පේනදී uncategorized එකට තියෙන එක post එකයි. ඒ post එක මට පෙන්නනවා. මම මෙතන news වලට ගිහිල්ලා filter කරත් මට news වලට තියෙන එක post එක ඒ post එක පෙන්නනවා. මෙතන bulk actions තියෙනවා. මෙතන edit move කරන්න පුළුවන්. ඔයාලට එකපාර post දෙකක් edit කරන්න ඕන නම් මෙහෙදී post දෙකම select කරලා bulk action යටතේ edit කියලා අපල් දුන්නම ඔයගොල්ලන්ට පෙන්නවා post දෙක මට මෙතන edit කරන්න පුළුවන්. මෙතනම edit කරන option එක දීලා තියෙනවා. ඉතින් ඕත වෙනස් කරන්න පුළුවන්, ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි වෙනස් කරන්න පුළුවන් මෙතන. මේකේ තව option දෙකක් තියෙනවා. මේකේ තව option දෙකක් තියෙනවා post edit යටතේ. quick edit සහ edit කියලා. මම මේක cancel කරා. ඔබට බලන්න පුළුවන් මේ යටතේ තියෙනවා quick edit side edit කියලා. quick edit click කරපුවාම අර page එකක් load වෙන්නේ නැතුව data එක නැතුව අර පොඩි පොඩි දේවල් කීපයක් වෙනස් කර ගන්න පුළුවන්. මෙතන publish or private කරන්න පුළුවන්, tag වෙනස් කරන්න පුළුවන්, categories වෙනස් කරන්න පුළුවන් වගේ පොඩි දේවල්, content එක වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්, slide events කරන්න පුළුවන්, slug එක වෙනස් කරන්න පුළුවන්, release date එක වෙනස් කරන්න පුළුවන් වගේ දේවල් තමයි කරන්න පුළුවන්. ඉතින් edit එකකට තියෙන දෙයක් කරන්න පුළුවන්. මේකේ deleting option එක ගැන කියන්න ඕනි. ඔය සාමාන්‍ය post එකක් delete කරපුවාම ඒකව යන්නේ trash වලට. මම trash කරොත් දැන් මේ post එක ඔන්න බලන්න පුළුවන් මෙතන උඩ අලුතෙන් link එකක් එනවා trash කියලා. මේ post permanently delete වෙන්නේ නැහැ. ඒවා නිකන් අර
ලකුණු පක්කේ කරවාගේ රිසයිකල් බින් එක වගේ යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් පර්මනන්ට් ඩිලීට් කරන්න මේක ක්ලික් කරලා. නැත්නම් මෙතන රීස්ටෝර් බටන් එකේ වුවම පෝස්ට් එකයි තිබ්බ තැනටම එනවා. පබ්ලිෂ්ඩ් ඔපේ නැති මෙතන තිබ්බ ට්‍රෑෂ් ලින්ක් එක නැතිලා ගියා. මොකද මගේ එක පෝස්ට් එකක් මම ඩිලීට් කළා නෑ. ආයේ පෝස්ට් ඔක්කොම මෙතන තියෙනවා. පේනවා. ට්‍රෑෂ් බකට් එකේ තියෙන පෝස්ට් එකක්වත් පබ්ලික්ලි view කරන්න බෑ. ඔයාලගේ ඩිලීට් කරා කියන්නේ ඒක ට්‍රෑෂ් එකට move කරා කියන්නේ ඒ පෝස්ට් එක ඔයාගේ වෙබ්සයිට් එකෙන් අයින් වෙනවා. පර්මනන්ට් ඩිලීට් කරපු පෝස්ට් එකක් ආයෙ කවදාවත් ගන්න බෑ. ඒක මතක තියාගන්න. ට්‍රෑෂ් කරන පෝස්ට් ඩිලීට් කරන කාලයක් නෑ. ඒකින්ද ඉතින් ඊට පස්සේ මට කියන්න දෙන්න අමතක වුණ තව දෙයක් තමයි සෙටින්ස් වලින් කොහොමද අපි හෝම් පේජ් එක සිලෙක්ට් කරන්නේ කියලා. සෙටින්ස් වලින් කරන්න නම් ඔය ජෙනරල්ස් වලට ගිහිල්ලා සෝරි සෙටින්ස් වලට ගිහිල්ලා ජෙනරල් නෙමෙයි ට්‍රේඩින්ග් වලට ගිහපුවම බලා ගන්න පුළුවන්. මම කලින් සිලෙක්ට් කරපු හින්දා මෙතන තියෙන ස්ටැටික් පේජ් එක සිලෙක්ට් කරන වගේම හෝම් පේජ් එක සිලෙක්ට් කරන ඔප්ෂන් එක කරලා ඉවරලා මෙතන සේව් ඔප්ෂන් එක ක්ලික් කරපුවම අර වගේම මම කලින් අර එඩිට් කස්ටමයිස් එකේ කරා වගේම ඔයාලට හෝම් පේජ් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මොනවාරි තේරෙන දෙයක් තියෙනවා නම් ඒවා අහන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට WordPress සයිට් එක මම ටිකක් දිගට කරගෙන යනවා බිබ්ලි ගොලම්බන් එකත් එක්ක. ඉතින් පොන්සු දෙන්න යන බැලුවට ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අපි subscribe කරන්න, අප social media වල follow කරන්න, අප extraction page extraction වලදී game එක වගේම සමහත් upcoming tutorials ගැනත් ඉක්මනින්ම දැනගන්න අපි subscribe කරලා notification on කරලා තියාගන්න. ඊට අමතරව ඔයාගේ යාළුවන්ට designing වලට web designing වලට ආස web designing පැත්තට යන්න කැමති. ඒ වගේම WordPress ගැන ඉගෙන ගන්න කැමති ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ට අපේ channel එක ගැන දැනුවත් කරන්න. එහෙනම් ගිහින් එකක් සුබ දවසක්.